සජාතික පක්ෂය ආණ්ඩු පිහිටුවන්නේ. ඔව්. ඒ පිහිටවපු වෙලාවේ විමලා කන්නංකර මැතිරියට තමයි සංචාරක අමාත්‍යාංශය දුන්නේ. එතකොට විමලා කන්නංකර මැතිරිය බොහෝ කතරගම දිහාවට බැතිමා. ඒකවන දැන් හරියට අතර උස වෙලාවේ පූජාවකුත් තරම් ආවා. ඇවිල්ලා පූජාව කරලා දීලා ඔක්කොම කරලා මං කව මැතිනි කතරගම දිහාවට ඇත්තටියේ පූජා කරන්න දැන් ඔබතුමියට තමයි ඉන්නවල අයිති. අනේ කපහත්ත කියාපු ලොකු දෙයක් මගේ කරනවා. ගියන් බලන්න කිව්වා පැටව ඉන්නවා තෝරන්නේ. පස්සේ පාර මං ගියා ගිහලා ඉතින් රේන්ජර් මහත්තයාට කිව්වා රේන්ජර් මහත්තයා කිව්වා මේ වාසනා මේ අත්පැටිය බොහොම හොඳයි. මේ අනිත් ඉන්නවා ඒක දන්තෙක් හිටියා. එතකොට තව ඇතෙක් හිටියා ඒක වැවර දෙනිය පන්සලට දුන්නා. මෙයා හොඳයි කිව්වා. ඒ කාලේ ඔය බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවේ අලි අලි අල්ලන්න පොමිට් දුන්නා. ඈගල්ලේ රම්බණ්ඩ මහත්තයාගේ මලේකට තමයි මෙයා යහුවුනේ. වාසනා එක 60 ගත්තා ආණ්ඩුව. එතකොට වාසනා ඉඳලා තියෙන අනුරාධපුරයේ පැත්තක කියලාද කියන්නේ කෑගල්ල? අබර. ඒ ගමන දැන් ඔයාට කව අපි ගිහින් තේරුවා තොරලා කියන්න කිව්වා. එපාර ගිහිලා කන්නකර මැතිනි මිල්ලංගොඩ මහත්තයයි මැතිනි ගිහිලා බැලුවා. බලලා මේක එපාර කව කප මහත්තයා තෝරලා කියවන්නේ මේක කියලා රේන්ජර් මහත්තයා කිව්වා. ඊට පස්සේ එපාර මිල්ලංගොඩ මහත්තයා ඔය කට්ටියත් එක්ක පැටිය ගෙනාවා. ගෙනල්ලා මට බාර දුන්නා දේවාලයට. බාර දුන්නා මම තමයි අසංකරේ ඔප්පුවට. ඔව් වස්නායක ආවේ නැහැ. මම තමයි අසංකරේ. අසංකරලා පස්සේ තොර වාසනාව ඉස්සෙල්ලම බාර දෙන්නේ මේ ඔබතුමාගේ අත්සන යටතේ තමයි කතරගම මහදේවාලට ඉස්සෙල්ලම බාර දෙන්නේ. ඔබතුමාට තමයි බාර දෙන්නේ වාසනාවනේ. එතකොට මේ අවුරුදු 4 වයස වායිස. පස්සේ කොහම ගෙදර ගිහින් බඳලා යනවා කොහොම නෑ නෑ මං කොහොම මං අරන් යන්න. අතින් යන්නේ කියලා ඒ කාරණා කරලා මං ගෙනා පැටිය මෙහාට. ඒලා අවුරුදු 5ක් පය ළඟ හිටියා. ඒ කියන්නේ මේ ප්‍රධාන කපු මහත්තයා නිවස තමයි වාසනාව ඇත්පැටිය මුල් අවුරුදු කාලය තුළ අවුරුදු 5ක් හිටියේ මගේ ළඟ. ගෙදර නිවස තමයි හිටියේ. මම තමයි එක ගිහිල්ලා නාවලා දේවාලට එක ගිහිල්ලා වරුදු කොල්ල ඔක්කොම කරේ. ඊට පස්සේ නැකතට වත කුටු බැඳලා ඒවා කරා. ඒවා කරලා මේ දැන් බොහොම හොඳයි. ඒ උජාරුවෙන් කැමැත්තෙන් ප්‍රහාර කරනවා තමයි. ඔව් මතක කියන්නේ 89 මාපෙරහැර දවසේ හරියට දිසාපති වංගලාව ගාව එතන ඒගොල්ලෝ පූජාවක් කරනවා. එතෙන් තමයි ගැහුවේ බෝම්බ. ගැහුවම එතන කිපදෙනෙක් මැරුණා. වස්නාගිරි මේකේ ධර්මදාස මණ්ඩ මහත්තයා එයි දිව්වා. එයා ඇඳන් හිටේ වැඩිනවා දින එයි දිව්වා. දැන් අතා බැලුවේ සිරියා. සිරියාගේ කකුලට වැදුනා. රාළහාමි තමයි අතාපිට හිටියේ. දැන් අතා එනවා. රාළහාමි කඩවඩ වෙන්න දෙයක් නැහැ. ඒ අතා උරන්නේ. සිරියා පැත්තකට දිව්වා. අතා හැරුණා. අතා හැරලා දැන් අතා එනවා මළුයි. දැන් එතකොට කේක් කෙනා කිව්වා යන්නපා. අතා බලන එක නෑ මං කව එහෙම නෑ. මං අත්පන්තිය ගාවට ගිහලා කතා කරා. තගරම ආවා. ඒ ආවිලෙත් එක්ක දවල් හොරන අර නේ හනිකට දෙයියන් වඩම්. වෙන ගහලා. නිකන් දෙයියන් වඩම් මං. ඊළඟට ඒ පාර අතා ගිහලා අතාරේ බලද්දි අතාගේ හොලේ වයසට මතක. හැබැයි මිනිහ කලබල වුණේ නැහැ. ඉතින් රාජකාරිය හරියටම ඉවර කරා නේ.